හැම එක්කෙනාම හිතන්නේ මොකද්ද අපි පාර්ලිමේන්තු ඡන්දෙට කරන්නේ කියලා. පාර්ලිමේන්තු ඡන්දෙ කරන්නට මට පේන්නේ අපි හරියට බැහැලා වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. අපි ඒ වගේම විපක්ෂයේ ඉන්න අනික් පක්ෂයක වැඩ කටයුතු කරනවා නම් 100කට වඩා 110කටවත් മന്ത്രി සංඛ්‍යාවක් ලබා ගන්නට ක්‍රියා කරන්න ඕමුනේ. අන්න ඒකයි. සමහරු අද අඩපණ වෙලා තියෙනවා මේ ඡන්දේ දිනන්ට අමාරුයි කියලා. මම කියන්නේ අපි පහට බැහැලා වැඩ කටයුතු කරන්න ඕමුනේ. ඒ කරනවා නම් අපි ඔක්කොම තව එක කාරණයක් තියෙනවා. අපි ඔක්කොම එකමුතුව වැඩ කරන්න ඕනේ. එකමුතුව වැඩ කරන්නේ නැත්නම් ඒ ප්‍රතිඵලය ලබා ගන්නට බැරි වෙනවා. ඉතින් එකමුතුව අපි වැඩ කටයුතු කරමු. තාමත් ගමට යන්න බෑ කියලා කියන සංවිධායකවරු නැත්නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්නවා නම් ඉතින් ඒගොල්ලෝ ඉවත් එනං ඒ ඇයට වෙන ඇයට අවස්ථා දෙන්න ඕනේ. අපි දැන් ගම් වලට ගිහින් තියෙනවා. ඇත්ත වශයෙන්ම ගමට ගියාම විශේෂයෙන්ම පන්සලටයි පල්ලියටයි යන්න ඕනේ සිංහල ප්‍රදේශවල. ඒක අමතක කරන්න එපා. අන්න මේ වැඩසටහන් අනුව අපි ඉදිරියට යමු. අපි සමීක්ෂණ තුන හතරක් කරලා තිබුණා. ඒකෙදි හැම එකේම ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් හිටියා. ඒත් ඒ සමීක්ෂණ දිහා බැලුවම අපේ අඩුපාඩුකම් තිබුණේ කොතනද කියලා දැනගන්න ඕනේ. විශේෂයෙන්ම ඉංගලන්තේ කන්සර්වටිව් පක්ෂයේ සමීක්ෂණ කරා. ඒ සමීක්ෂණ ලැබුණේ අවස්ථාවේම අඩුපාඩුකම් හදාගත්තා. පස්සෙන් හිටපු පක්ෂේ වැඩි මන්ත්‍රීව 80කින් මේ සැරේ දින්න. කෙසේ හෝ මේක වැදගත් අපිට අපේ ඊළඟ ඡන්දවලදී මේ අඩුපාඩුකම් හදාගන්න. ඉතින් අපි එතනදී විශේෂයෙන්ම කාරණා කීපයක් මතක තියාගන්න. සංඝ රත්නය නැතුව අපිට මෙතෙන්ට යන්න බෑ. මැද පන්තිය නැතුව අපිට යන්න බෑ. තරුණයෝ නැතුව යන්න බෑ. එහෙනම් මෙතන තියෙන්නේ පක්ෂ අතර තරඟයක්. එතන තිබුණේ පුද්ගලයන් අතර තරඟයක්. අපි එන්න එතනින් අපේ වැඩ කටයුතු වලින් අපි මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ. ආපහු ඒ සහයෝගය ලබා ගන්න.